ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකතුමාට සහ දිස්ත්‍රික් සංවිධායකතුමාට සංවිධායකත්වය ලබා දෙන දවස් දෙකනේ. මොකද අපි මේ මාසේ දෙවෙනිදාත් මේ වගේම සංවිධායකත්වය ලබා දුන්නා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන සභාපතිවරයා විදිහට සියලුම ආසන සංවිධායකවරුන්ට කිසිම වෙනස්කමක් කරන්න නැතුව කිසිම අසාධාරණයක් කරන්න නැතුව ඊටම සියලුම සංවිධායකතුමාට දිස්ත්‍රික් සංවිධායකතුමාට සංවිධායකත්වය ලබා දීම ප්‍රවණ සිද්ධ කරා. දෙවනිදා අයහපත් කාලුකත්ව නිසා සමහරව වෙන්න බැරි වුණා. ඒ නිසා අදිනේද අපි උදාගත්ත ඉතුරු කට්ටියට සංවිධායකපත් වීමු. ඒ වගේම දිස්ත්‍රික් සංවිධායකපත් වීමත් ලබා දීලා. කොහොමද දැන් හෙට පැවැත්වෙන හම්බන්තොට ඔබතුමාලා රැළිය? හෙට ඉතාම සාර්ථක රැළියක් තමයි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සම්මානයේ පළමු රැස්වීම තමයි අපි හම්බන්තොටින් අපි ආරම්භ කරන්නේ. දැන් ඒ කියන්නේ නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ. නෑ අපිට තාම අපේක්ෂකයෙක් නෑ. නෑ අර සම්දානයේ ගොඩනැගුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව නැවත වතාවක් ජනාධිපති කරේ යුතුයි කියන මාතෘකාවත් එක්ක. ඒ කියන්නේ ඔබතුමාලත් ඒ කණ්ඩායමත් එකතු වෙන්නේ ඒකට නොවෙන්න බෑනේ. නෑ එහෙම නිගමනය වෙන්න පුළුවන් කමක් නෑ. මොකද ඔබතුමාලා දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් කණ්ඩායමක් ආණ්ඩුවේ ඇමතිකම් අරන් ඉන්නවා. ඒ වගේම ආණ්ඩුව මේ කරන දෙයට උදව් කරලා තියෙනවා. මමත් එකට දායක වෙලා තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි අපේක්ෂකයා කියන එක. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි පුළුල් සම්දානයක් හදනවා කියන කාරණාවත් කිව්වා. ඒකේ පළමු රැස්වීම තමයි හෙට දියන්නේ. ඉතින් අපි ජනාධිපතිවරණේ ආපුවාම බලමු කවුද අපේක්ෂකයා, කවුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උදව් කරන්න කියන එක. කවුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂක ඉදිරිපත් කරයි කියලා. නැහැ නේද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුෂ්මන්ත මිත්‍රපාල මහත්තයා කියන අද හෝමගම් ප්‍රදේශයේ පැවති රැස්වීමකදී මේක ආණ්ඩුවට කරන ආණ්ඩුවේ ඌමනාව රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ රැළියක් කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැළියක් නෙවෙයි කියලා. නෑ කිසිම ආණ්ඩුවේ රැළියක් නෙමෙයි. මම රනිල් වික්‍රමසිංහ මහත්තයාත් මං හිතන්නේ ඉදිරියේදී අපිට ආරංචි වෙලා දෙන විදිහට එතුමත් ආණ්ඩුවේ රැස්වීම මාලාවක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේක ආණ්ඩුව රැස්වීමක් නෙමෙයි. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ සම්දානයේ රැස්වීමක්. දැන් මේ නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන්න බෑ. දැන් නිදහස් පක්ෂයේ විජේදාස රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරයාට එනවා කියලා කියනවා. දැන් ඔබතුමාලා ඒකට ඉඳගෙන නෑනේ. විජේදාස රාජපක්ෂ මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නෙමෙයිනේ. නැද්ද? දැන් එතුමා කියන ප්‍රකාශය එතකොට වළංගු නැද්ද? එතුමාගේ ප්‍රකාශය එතුමායෙන් අහන්න නකොද අපි දන්නේ අපි දන්නේ නිදහස් පක්ෂයේ කණ්ඩායම නෑ. ඉතින් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහත්තයත් ඉන්නවද නැද? එතුමා ඉතාමත් පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙමෙයි. දැන් මේ හෙට මේ ආණ්ඩුවේ පැත්තෙන් කවුද නියෝජනය කරන්නේ මුතුමල රැළියට? ඉතින් සම්දානයක් නේ හදන්නේ හෙටනේ. සම්දානගත වීමක් නෙවෙයි. මොකද වෙන්නේ? සම්දානයේ පළවෙනි රැස්වීමක් අපි පවත්වන්නේ. ඒකෙන් සම්දානගත වෙලා තියෙන්නේ. සම්දානගත වෙනවා ඉදිරියේදී. හෙට. ඒක කවුද එන්නේ කියලා කියන්නේ වැරදුද? ඒක හෙට බලාගන්න. මේ අපිට මේ නිමිති මත දේවා විශේෂ දෙයක් කියලා කොහොමද අපිට ඉඟියක් කර දෙන්නේ? නෑ ඉතින් පාර්ලිමේන්තුව නියෝජනය කරන විශාල පිරිසක් හිට අපිත් එක්ක එකතු වෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිස පමණක් නෙවෙයි අපි ඉදිරියේදී අනෙකුත් පක්ෂ සමගත් අපි සම්දානගත වෙන්න බලාපොරොත්තු වෙනවා. ලසන්තාලගේ මන්ත්‍රීතුමා ඒක දුමින්ද දිසානායක ඒතකොට මහින්ද අමරවීර ඔය කට්ටිය කියන්නේ තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විතරයිනේ. මේ සම්දානගත වෙලා නෑනේ. සන්ධානගත වෙනවා කියලා අපි ලියකියවිල්ලක් අස්සම් කරන්නේ නැහැ. නමුත් සන්ධානයේ පළවෙනි රැස්වීම අපි පවත්වනවා. ඒක තමයි හෙට සන්ධාන බලම රැස්වීමකින් දැන් සන්ධානගත වෙලා නැහැ නේද? හා? තාම සන්ධානයක් හදලා නැහැ නේද? ඒක ඇහුවේ. නැහැ සන්ධානගත වීම සඳහා අපි සාකච්ඡා පවත්වන පළවෙනි සන්ධාන රැස්වීම තමයි පවත්වන්නේ. දැන් සමහර කණ්ඩායම් කියනවා වර්තමාන ජනාධිපතිතුමා මේ රට බංකොලොත් භාවයෙන් පොඩ්ඩක් මුදවාගෙන දැන් යහපත් තත්ත්වයට මේ රට පත් කළා තියෙනවා. ඒක නිසා එතුමාව තව වතාවක් ජනාධිපති විදිහට පත් කරගන්න ඕනි කියන කාරණාව. ඒ සම්බන්ධ ඔබතුමාලගේ අදහස මොකක්ද පක්ෂයක් විදිහට? නෑ ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණක් නෙමෙයි. මං හිතන්නේ මේ රටේ ඉන්න සියලු දෙනා දන්නවා අපි තෙල් නැතුව කාලයක් හිටියා. ලයිට් ටික කපලා කාලයක් හිටියා. පෝල් ටික නැතුව කාලයක් හිටියා. බේත් ටික නැතුව කාලයක් හිටියා. මේ හිටපු කාලය කවදා ඉවර වෙයිද කියලා අපිට විශ්වාසයක් තිබුණේ නැහනේ. ඒකෙන් මුදව ගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා නායකත්වයේ ගත්තා. ඒක අපි පිළිගන්න එපා. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට නෙමෙයි. සමස්ත රට ඇසුරෙන් පිළිගන්න ඕනකම තියෙනවා. ලයිට් නැතුව පැය 18ක් ලයිට් කැපලා හිටිය වෙලාවේ අපිට කල්පනාවක් තිබුණාද කවද්ද අපිට ලයිට් හම්බෙන්නේ කියන එක. ඒ ගෞරවය අපි එතුමාට දෙන්න ඕනකම තියෙනවා. මේ ගෞරවය දෙනවයි කියලා ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතනේ. මං කියන්නේ මේ රටේ සමස්ත ජනතාව ඒ පිළිබඳව එතුමාට යම් ගෞරවයක් හිමි වී තුනම් ඒ ගෞරවය ලබා දිය යුතුයි. ඒ නැවත වතාවක් ජනාධිපති කරන්න ඕනේ කියන මේ කතන්දරෙත් එක්ක ඔබතුමාලා කියන්නේ නැද්ද කියන්නේ?
නැද්ද එතුමා ඉල්ලනවාද තාම කියලා නැහැ නේද කියලා නැද්ද තාම කියලා නැහැ නේද ඔබතුමාලගේ සම්දානගත වීම කාව රජ කරන්න නෑ අපේ සම්දානගත වීම තියන්නේ රට දිනවන්න අපි රට දිනවන්න ඕනකම තියෙන මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ 1994 ඉඳන් සම්දානයක් එක්ක මේ රටේ වැඩිම ජනාධිපති හදපු පක්ෂය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ නිසා හෙටත් අපි සම්දානගත වෙන්නේ හෙටත් අපි වේදිකාගත වෙන්නේ හෙටත් අපි වේදිකා කතා කරන්නේ රට දිනවන්න මිසක් පුද්ගල දිනවන්න නෙමෙයි. හැබැයි අර සම්දානේ කතා කරේ රනිල් මහත්තයා දිනවන්න. නෑ. නෑ වුන් අපි දැක්කා ජායල පැත්තේ රැස්වීමක් කියලා කිව්වේ රනිල් තමයි මේ රට බේරගත්තේ. එතුමා නැවතවතාවක් පත් කරගන්න ඕන කියේ. අවංගෝම කියන්නකෝ මේ සම්දානගත වීම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කිරීම සඳහා නේද? නෑ, ඉතාමත් පැහැදිලි අපට කියන්න පුළුවන්කම තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම සම්දානයක් අපි හදන්නේ මේ රට දිනවන්න. මේ රට දිනවන වැඩේදී තාම ජනාධිපති අපේක්ෂා කවුද කෙනෙක් අපි තීන්දුව කළා නැහැ. නමුත් රට දින වෙනුවෙන් අපි නායකත්වය ගන්නවා, පෙරමුණු ගන්නවා, අපි සියල්ලම කරනවා. හෙට රැලිය ගැන අද සාකච්ඡා වුණාද? හෙට රැලිය ගැන? හා? හෙට රැලිය පැවැත්වෙන්නේ කොහොමද? කවුද එන්නේ කියලා සාකච්ඡා වුණාද අද සාකච්ඡාවේ? ඒක අද කරපු සාකච්ඡාවක් නෙමෙයි, මිට ගොඩක් කලින් කරපු සාකච්ඡාවක්. ඔබතුමාලා විපක්ෂයට සහාය දීමක් නැහැ නේද? අර සජිත් මහත්තයාට සහාය දෙන්න ඕනේ කියලා කණ්ඩායමක් කියනවානේ. ඒ මතේ ඔබතුමාලා නැහැ නේද? නෑ, අපි විපක්ෂයට විතරක් නෙමෙයි රනිල් මහත්තයට සහාය දෙනවා කියලා තාම අපි කියලා නැහැ. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට රට දින වීම වෙනුවෙන්, රටේ ජනතාව දින වීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා නායකත්වය ගත්තා වගේම හෙටත් අපි නායකත්වය ගන්නවා මේ රට දිනවන්න. හෙට රැලියට තිලංග සුමතිපාල මහත්මයා, එතකොට දයාසිරි ජයසේකර මහත්මයා, දුෂ්පන්ත වීර මිත්‍රපාල මහත්මයා, එතකොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, විජේදාස රාජපක්ෂ මහත්මයා, ඔය කියන නම් ටිකෙන් කවුරු හරි එනවද කියලා තියෙද ආරාධනා කරන්න තියෙද? ඒ කවුරුත් නැහැ මං හිතන්නේ. ඒ කවුරු නිදහස් පක්ෂේ නෙමෙයිද? ඈ? ඒ කවුරු නිදහස් පක්ෂේ නෑ නේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔබතුමාලම දකින්න ඇති පක්ෂේ සභාපති ධුරෙන් ඉල්ලාස්සුනා. දයාසිරි ජයසේකර මහත්මයා එතකොට? දයාසිරි ජයසේකර මැතිතුමා මං හිතේ වෙනම සම්දානයක් හදලා තියෙනවා. ඉතින් මම එතුමා වෙනම දේශපාලනයක් කරනවා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මේ වෙලෙත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට තිලංග සුමතිපාල මහත්මයා එතුමත් මං හිතන්නේ මොකක් හරි මහත් සාකච්ඡාවක් කරලා වෙනත් කාරණාවක් ගැන කියලා තිබුණා. ඒ කියන්නේ සමගියට සහාය දෙන එකද? සම්දානගත වෙන එකද? දන්නේ නැහැ. ඒක තමයි අහන්නේ. දැන් මෛත්‍රීපාල මහත්තයාගේ තීන්දුවක් ආයෙත් වරිදලා එතුමට නැවත වතාවක් දඩමුදලක් නියම කරලා තියෙනවා. දැන් ඔබතුමාලත් ළඟ නැහැ ඌගා. එයි එහෙම කරේ. ඒක අපි කරපු දෙයක් නෙමෙයි නේ. තුමා ජනාධිපති කාලේ තුමා ගත්ත යම් යම් තීන්දුව වෙනුවෙන් අධිකරණයේ දැන් නියෝග දීලා තිනවා, තීන්දුව දීලා තිනවා. ඒක අපි කරපු දෙයක් නෙමෙයි ඒක. Watching the Life Traveler channel.